ඔගලංව ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසයේ පොය දවස. ඉතින් මං හිතුවා ඩේින්ද ලයිෆ් vlog එකක් අරන් එනවා කියලා. ඉතින් අද පොඩි පොඩි දේවල් වගේ plan කරලා තියෙනවා. ඉතින් බලමු කොහොමද අද දවස ගත වෙන්නේ කියලා. උදේම ඉතින් නැගිට්ටම මම හස්බන්ඩ්ගේ ලොකු පුතා ඉන්න කාමරයට යනවා. ඉතින් නැගිටලාද මොනවද කරන්න කියලා බලන්න. ඉතින් අද උදේම මම හිතුවා හාල් එක තියාගන්න ඕනේ කියලා. මොකද plan කරන් ඉන්නවා මගේ කොණ්ඩේ පොඩක් කපා ගන්න යන්න. ඉතින් මොකද මගේ දැන් කොණ්ඩේ යන්න අරගෙන ඉතින් අවුරුදු දෙකකට විතර වගේ දැන් මම කොණ්ඩේ කපන්න ගිහිල්ලත් නැහැ. ඉතින් ටිකක් damage උත් වෙලා ඉතින් මං හිතුවා දැන් හරි වෙලාව කොණ්ඩේ පොඩ්ඩක් කපන්න. එතකොට fresh cut එකක් දුන්නම ආයි මගේ normal විදියට මේක වැවෙයි කියලා මං හිතනවා. ඉතින් බලමු ඉතින් කොහොමද අද දවසේ වැඩ කටයුතු මං කරන් යන්නේ කියලා. මං හිතුවා දවල්ට බිරියානි එකක් හදමු කියලා. ඒක ලේසි. මට වෙන මුකුත් වෑංජන් හදන්න වෙලාවකුත් නැහැ. ඉතින් ඒක නිසා මං හිතුවා මං ගාව චිකන් වින්ග්ස් වගේක් ඉතුරු වෙලා තිබුණා. ඒකයි අලගෙඩියකුයි දාලා බිරියානි පේස්ට් එකක් තියනවා මම බෝතලේ තමයි ගන්නෙ මැක්කරි එකේ. ඉතින් ඕකත් දාලා මං හිතුවා බිරියානි එකක් හදනවා කියලා. ඉතින් ඒත් එක්කම මම ඊයේ කොම උදේට බ්‍රෙක්ෆාස්ට් වලට පෑන්කේක්ස් හදනවා කියලා තමයි මං හිතන් හිටියේ. ඉතින් මං ඒකේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මෙෂර් කරලා ලෑස්ති කරලා බොත් එයා ටයිට් කන්ටේනර් එකට දාලා තිබ්බා. ඒතර උදේට මට තියෙන්නේ වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා පෑන්කේක්ස් ටික හදන්න. ඉතින් ඒකට මට ඩිරෙන් උදව් කරනවා. ඉතින් යටත් දැන් ලේසි මොකද මම ඔක්කොම මෙෂර් කරලා තියෙන නිසා. ඉතින් බලමු කොහොමද වැඩි වෙන්නේ කියලා. එයා එක හදන අතරේ මම කියන්නම් මොකද මම බිරියානි එකට පාවිච්චි කරන්න කියලා. අතර මැක්කරි බිරියානි පේස්ට් එක, යෝගට් එකක් සහ චිකන් වින්ග්ස් තමයි මෙතන තියෙන්නේ. කපාගත්ත ලුණු, කපාගත්ත තක්කාලි, අල සහ කරපිංචා තමයි ඔයකෙ තියෙන්නේ. ඊට පස්සේ රත් වෙච්ච පෑන් එකකට තෙල් ටිකක් දාන්න. කැපති වර්ගයේ තෙල් ඇහුකට පාවිච්චි කරන්න පුළුවන්. මන්න පාවිච්චි කරන කොකනට් ඔයිල්, එවුනට ඔයගලන්ට බටර් නැත්නම් ගී එහෙම පාවිච්චි කරන්න පුළුවන් කැමති විදිහේ බිරියානි එක හදා ගන්න. ඊට පස්සේ අපි කපාගත්තු ඒවා ටික ඇඩ් කරගන්නවා. හොඳ සුවඳක් එනකොට මම චිකන් ටික දාගන්නවා. චිකන් දාලා ලුණු දාලා බිරියානි පේස්ට් එක දාගන්නවා. ඊට පස්සේ හොඳට ඒක මික්ස් කරලා ඊට පස්සේ තමයි යෝගට් එක දාන්නේ. යෝගට් එක දැමම අර වෙන්නේ චිකන් එකේ තියෙන වතුරයි යෝගට් එකෙන් අර පොඩි කරි එකක් වගේ විදිහට හැදෙනවා. ඉතින් හොඳට චිකන් එක තැඹ ගන්න. හොඳට චිකන් එක කුක් වෙන්න ඕනේ නැත්නම් අමු වෙන හින්දා. ඒක නිසා හොඳට වහලා චිකන් එක හොඳට තැඹ ගන්න ඕනේ. ඊට පස්සේ වගේ කාරිය වගේ ඇවිල්ලා චිකන් එක හොඳට තැම්බිලා එක හරි ගියන් පස්සේ බත් එකට මේක ඇඩ් කරන්න ඕනේ. ඉතින් මුලින් මට අමතකුණා කියන්න බත් එකට මම වතුර චුට්ටක් අඩුවෙන් තමයි බත් එක මම උයාගත්තේ. අපි තුමු කෝප්පයට කෝප්ප එකමාරක් වතුර දානවා කියලා ඒකෙන් කෝප්පෙට කෝප්පයක් විතරක් වතුර දාලා කෝප්ප භාගය දාන්න එපා. මේ ඒක දාන්න මේ කාරිය එක මික්ස් වුණාන් පස්සේ මේ බිරියානි මික්ස් එකත් එක්කම ආයි බතට වතුර තියලා තමයි බතයි උයාගන්නේ. මම එහෙමයි කරන්නේ. ඉතින් වෙන වෙන අය එක එක විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ කරන්නේ මගේ මම හදන ක්‍රමයට. ඉතින් මේක තමයි ලේසි සහ කම්මැලි ක්වික් බිරියානි එක. ඉතින් ඔකලංගුත් මේක ට්‍රයි කරලා බලන්න. ඇතරම මේක මාරම රහට ආවා. ඔකලංගුත් ඉතින් මේ විදිහට එකපාරක් ට්‍රයි කරලා බලන්න. ඔන්න ඔය ක්‍රමයට තමයි ඊට පස්සේ මං ඉදුරු ටික හදාගන්නේ. අර බාගෙට උයාගත්තු බත් ටික එකල එකක් බත් එකල එකක් බිරියානි මික්ස් එක, ඒ කියන්නේ අපි චිකන් දාලා හදාගත්තු මික්ස් එක, ඊට පස්සේ ආයි බත් එකක්, ඊට පස්සේ ආයි එක, එහෙමම තටු තටු දාලා තමයි අපි හදාගන්නේ. ඊට පස්සේ ඉදුරු කෝප්ප භාගය දාලා මේක ආයෙත් උයාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක රෙඩි. ඊට පස්සේ ඩිරෙන් උදව් වුණා උයාගත්තු භාජන ටික හොදලා කුස්සිය ක්ලීන් කරගන්න. මොකද එයත් ප්ලෑන් කරන් ඉන්නවා
ඇගිත් කොණ්ඩ කපා ගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අපි ඔක්කොම උදේම වැට් එක ඉවර කරගන්නවා කියලා තමයි අපි ප්ලෑන් කරගත්තේ. ඉතින් මේ විදිහටම වැඩි වුණා. ඉතින් මට දැන් චුට්ටක් වෙලාව හම්බ වෙච්ච එකේ මං හිතුවා මගේ බිසි බයින්ඩ් එකට තව පේජස් දෙකක් තුනක් විතර ඇඩ් කරගන්න ඕනේ. මේ පේජස් ටික මගේ අතින් ඇඩ් වෙලා නැහැ කියලා. ඉතින් මං හිතුවා ඒක මං ක්‍රියේට් කරනවා කියලා. ඉතින් ඔය ෆෘට්ස් උයි වෙජිටබල්ස් උයි ඒ වගේ මැචින් ඇක්ටිවිටි එකක් මං හිතුවා හදන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි ඒ කර කර ඉන්නේ. ඊට පස්සේ යාත්‍රාතුරදී ඩිරේන් යන්න කලින් අද අපොයින්ට්මන්ට් එකට මට බබා නාවර දුන්නා. ඊට පස්සේ මට කිරි දීලා ඊට පස්සේ ආව නින්දට දාලා පුළුවන් නම් ඊට පස්සේ පොඩක් ඩයට් එක සෙල්ලම් කරන්න හිතුවා. ඉතින් මම මේ කිචන් සෙට් එක ගත්තේ එඩියු ටොය් ටවුන් එකෙන්. ඉතින් මං කිව්වනේ මමගේ වීඩියෝස් වලින් මම ඒගොල්ලන්ගෙන් මොනවද ගත්තේ කියලා ගේන්නම් කියලා. ඉතින් මේ මම ඒගොල්ලන්ගෙන් ගත්තු එක දෙයක්. ඉතින් මේක මේ ගේම් මේ ඇක්ටිවිටි එකට හරි ආසයි බබා. මං දාලා දුන්න කඩල ඉතින් කඩල එක හැන්දෙන් දානවා. ඊට පස්සේ ඒක තව භාජනින් භාජනයට දානවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම හලා ගන්නවා. ඉතින් ඕක තමයි කරන්නේ. ඉතින් වැඩ වැඩි මට තේරෙන්නේ ක්‍රියාකාරී දේවල් වලට අපි මේවට ඒගොල්ලෝගේ උදව් කරන්න ඕනේ. ඉතින් හැදි වෙනවා අස් කරන්න අමාරු එහෙම කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝගේ වර්ධනයන් වලට අපි ඒගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ. මට ආඩර් එකක් තිබුණා ඩිලිවර් කරන්න. ඉතින් ඒකත් මම අරේන්ජ් කරගත්තා පික් මී ෆ්ලෑෂ් එකත් එක්ක ඩිලිවර් කරගන්න. ඉතින් හරිම ලේසි. මට අන්තක මේ ඩ්‍රයිවර් හරිම හොඳයි, මාර හෙල්ප්ෆුල්. ඉතින් මගේ මම අපේ ගෙදර බබාලා දෙන්නෙකුත් ඉන්නවා කියලා දැක්කා. ඉතින් තනියෙන් කරගන්න බෑ කියලා. ඉතින් එයාම ඇවිල්ලා ඒක මට උදව් වුණා ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම සැලෝන් එකට ආවා. ඉතින් මේ තියෙන්නේ මගේ දිග කොණ්ඩේ. මොකද මම හිතුවා ටිකක් කොට කරනවා කියලා. ඉතින් මම එකපාරකුත් එහෙම කරා. ඊට පස්සේ තමයි ඔය දිගට වැවුනේ. ඉතින් කමක් නැහැ කියලා දැන් බබාලා දෙන්නත් එකත් හරි කරදරයි. මම කොණ්ඩේ දිගට වවාගෙන බබාලා දෙන්නවත් හැන්ඩල් කරන්න හරි අමාරුයි. ඉතින් මොකද කොහොමත් මම කොණ්ඩේ ගැට ගහගෙනම ඉන්නේ. ඉතින් ඒක නිසා මං හිතුවා ෂෝට් හෙයා කට් එකකට යන්න. ඇත්තටම මම මේ සැලෝන් එකකට යන්නේ අවුරුදු 2කට පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් නම් මම කපා ගන්නෙ මොනටුව පැති සැලෝන් එකකින්. ඒත් දැන් ඒ සැලෝන්ස් වල වැඩ කරපු හැමෝම වගේ රට ගිහලා. ඉතින් මේ කන්ටැක්ට් එක මට හම්බුනේ මං ඉස්සර ගිය සැලෝන් එකේ එකෙනෙක් අලුතෙන් ඕපන් කරලා තිබුණා. ඊට පස්සේත් මට යන්න හම්බුනේ නැහැ මගේ හස්බන්ඩ්ගේ ෆේවරිට් සැලෝන් එකක්. ඉතින් ඒක නිසා මාත් හිතුවා මේ සැලෝන් එකට ඇවිල්ලා මගේ හෙයා කට් එක කරගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් හස්බන්ඩ් කිව්වා එයා බලා ගන්නම් බබාව. ඉතින් ඒක නිසා මට හිමින් සැරේ කපාගෙන එන්න කියලා. මොනවා කරගන්නවත් දන්නේ නැහැ ගෙදරින්දන් දැන්. කොමඩි බබාව චුටි කෙනව නම් මම නිදි කරවලයි ආවේ. ලොක්ක නම් ඉතින් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් කොමරි හස්බන්ඩ් බබයි ආවා මාව බස්සන්ඩ. චුටි කෙනාව මං මගේ උදව්වට ඉන්න කෙනා ගාවින් තියලා වෙති. ඒක නිසා මට චුට්ටක් ඉතින් ටෙන්ස් එක කුත්තිර බබාණ්ඩයිද කොහොමද කියලා. ඉතින් කොටක් ගල මම අප බස්සලා චුටි බබා ඉන්න හින්දා ඉක්මනට යන්නම් කියලා. මොකද ලොකු එකෙනව චුට්ටක් රවුමක් කරන් එන්න ඕන නිසා තමයි පොඩ්ඩක් ආවේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ සලෝන් එක තියෙන්නේ රත්මලානේ. ඉතින් ඔයගලඟුත් රත්මලානේ ආවට නම් ඉන්නේ ට්‍රයි කරලා බලන්න. සලෝන් රුවරා. ලොකු පුතා මං එනකොට පත් කාලා නිදි. ඉතින් එයා ආසාවෙන් බට්ටෙක් කෑවයි කිව්වා. ඉතින් ඩිරෙන් රෙකෝඩ් කියලා තිබුණා. ඉතින් ඇත්තටම හරි සතුටුයි එයා ආසාවෙන් එහෙම බත් කනවා දැක්කම. ඉතින් චූටි එක්කෙනා මං එනකොට හස්බන්ඩ් එක හොඳටම කියවිල්ල. දැන් බබා ෂේප් එකේ ඉන්න නිසා අපි දෙන්නත් දවල්ට කන්න ගත්තා. අලුත්ම දේ තමයි අපේ චුටි පුතා දැන් හැරෙන්න බලනවා. ඉතින් දැන් අපි ඔහොම ටමි ටයිම් දැම්මම එයා ටක් ගාලා පෙරලෙනවා.
හැබැයි උඩ අතට අපි තිබ්බොත් එයා ගොඩාක් හැරෙන්න try කරනවා. ඒ තාම බෑ වුණට ඒක නිසා එයා පොඩ්ඩක් නිදා ගන්නවත් හරි අඩුයි. මේ දවස් ටිකේ ඉතින් බහිනවනේ. ඉතින් ක්ලෝ ඩයිපර්ස් ටික වේලා ගන්න තමයි ටිකක් අමාරු. ඉතින් දවස් දෙකක් විතර යනවා මේ ටික වේලා ගන්න. ඉතින් ඔගලන්ට 10කට වැඩි ක්ලෝ ඩයිපර්ස් ටිකක් තියෙනවා නම් කොහොම හරි මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මං ගාව දැනට ස්ටක් එකේ 20ක් විතර තියෙනවා. ඉතින් එහෙමටම අමාරුවක් නෑ. හැබැයි ඉතින් ලේසිකට වේලා ගන්නත් අමාරුයි. ඉතින් මම මගේ බිස්නස් එකට ක්ලෝ ඩයිපර්ස් උත්ඇඩ් කරා. ඉතින් මට තැනක් හම්බුණා හොඳ ක්ලෝ ඩයිපර්ස් මං පාවිච්චි කරනවා වගේම ඒ හොඳ ඒ මටීරියල් එකම තියෙන ප්‍රොඩක්ෂන් කරන තැනක් හම්බුණා. ඉතින් ඔගලංගුත් ක්ලෝ ඩයිපර්ස් හොඳ ක්ලෝ ඩයිපර්ස් බලනවා නම් මට ඉන්ස්ටාග්‍රෑම් මෙසේජ් එකක් දාන්න ඔගලන්ට මගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වෙළඳපොළ විදිහට වඩා ටිකක් ගණන් වුණාට අපි එහෙම ලොකු මාර්ජින් තියාගෙන විකුණන්නේ නැහැ. ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක තමයි. ඒත් මට ගැරන්ටි කරන්න පුළුවන් මේක ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන ක්ලෝ ඩයිප් එකක් කියලා. ඔහොම තමයි අපේ පෝය දවස ගත වුණේ. ඉතින් හිතන ඔගලන් වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලානවා. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාන්න මතක් කරන්න එපා. යාළුවොත් එක්ක share කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝකින් මම ආයෙත් එන්නම්. ඔගලන්ට සුබ දවසක්.